ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති අරමුදලයි මෙම ශිෂ්‍යත් වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ආර්ථික අපහසුතා ඇති එහෙත් දක්ෂ දරුවන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඊට අනුග්‍රහය දක්වනවා. අනුරාධපුර දිස්ත්‍රික් ශිෂ්‍යත් වැඩසටහනට උතුරුමැද පළාත් සභාව සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයද එක්ව සිටිනවා. මේ යටතේ දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් 3226 දෙනෙකුට ශිෂ්‍යත් ප්‍රදානය කොරගහවැව කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී සිදු කෙරුණා. ඒ උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් හා රාජ්‍ය අමාත්‍ය ශේහන් සේමසිංහ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිසු දරුවන් 116,000කට ජනාධිපති අරමුදල වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. රුපියල් මිලියන 5400 අලුත් රටක් ගොඩනගෙනවා නම් ඒ රට තුල හැම කෙනෙක්ම මේ අලුත් වැඩපිළිවෙලට ඒකාබද්ධ වෙලා කටයුතු කිරීම වැදගත් වෙනවා. අපේ රටේ ආර්ථික අර්බුදයෙන් අපි රට ස්ථාවර කරා විතරක් නෙවෙයි ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභාද හැම කෙනාටම ගලාගෙන යන්න පටන්ගෙන තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන් ගලාගෙන යන්න තව මාස 8ක් 12ක් අතර ප්‍රමාණයක් ගත වේවි. ඒ මේ ගමන් කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරොත් අද අපිට ජාත්‍යන්තර සහයෝගය ලැබිලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මෙන්න මේ පිළිගත්ත වැඩපිළිවෙල තුළ කටයුතු කරන හින්දා. මේ රටේ කන්සෙප්ට් එක වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සිස්ටම් චේන්ජ් එකක් එන්න ඕනේ කියන කාරණාව කිව්වා. එහෙමනම් ඒ සිස්ටම් චේන්ජ් එකේ කොටසක් තමයි ජනාධිපති ශිෂ්‍යත්ව ලබා දීම. ඒ හේතුව දුප්පත් ළමයි ටික අපි තෝරගෙන ඒ දුප්පත් ළමයින්ගේ අධ්‍යාපන ක්‍රම ශක්තිමත් කරන්න අත්වලක් දෙන්න පුළුවන් නම් ඒ තෝරන ළමයාගේ දේශපාලනයක් බලන්න නැත්නම් ඒ තෝරන ළමයාගේ දෙමව්පියන්ගේ දේශපාලනයක් බලන්න නැත්නම් අන්න එතන තමයි ඒ සිස්ටම් චේන්ජ් එක වෙලා තියෙන්නේ. එහෙමනම් අපි සතුටු වෙන්නේ අනුරාධපුරයේ 3000ක් ළමයි වෙනුවෙන් මේ ආධාරය ලැබීම නෙමෙයි, මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් අද අපිට දකින්න තියෙනවා.